හරි ඔන්න link එක share කරපු අයට බොහොම ස්තුතියි link එක share කරපු අයට එතකොට පුතේ අපි අයිදරණින් කොලේජ් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඔන්න ඔයාලට අලුත් දෙයක් අලුත් පුහුණුවක් විදිහට අපිට විද්‍යාව පාඨමාලාවක් විදිහට අපි ඔය පටිගිය අවුරුද්ද පටන් අරගෙන මාස 4ක් වගේ කාල සීමාවක් තමයි පුතේ අපිට විද්‍යාව කරන්න පුළුවන්කම තිබුණේ ඒ මාස 4ක කාල සීමාව ඇතුළේදී මාස 4ක කාල සීමාව ඇතුළේදී විශේෂයෙන්ම හතවසර රෝණි කරන පාඩම් විශාල ප්‍රමාණයක් අපි ආවරණය කරගත්තා ඒ අතර PDF නිබන්ධන කීපයකුත් මම ඔයාලට ලබා දීමට කටයුතු කළා පුතේ මම හතවසරේ අපිට හරියටම අවුරුද්ද කාල සීමාවක් තියෙනවා හරියටම අවුරුද්ද කාල සීමාවක් තියෙනවා මේ වැඩසටහන කරගෙන යන්න එතකොට හතවසරේ අපිට හයිදි වගේ කලබලයක් නැහැ හිමීට වැඩලික් කරගෙන යන්න පුළුවන් ඉතින් අපි ඉස්සෙල්ලාම මේ පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් මේ විද්‍යාව හතවසරේ විෂය නිර්දේශය අපි හඳුනා ගන්න ඕනේ ඒක කලින් කට්ටිය ගොඩාක් මැසේජ් දානවා පාඩමට අදාළ දේවල් පමණක් මැසේජ් එකක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා ඔයාලට කතා කරන්න අවස්ථාවක් දෙන්න නැද්ද කියලා අහනවා අනිවාර්යයෙන් කතා කරන්න අවස්ථාවක් දෙනවා ඔයාලා මැසේජ් එකක් පාඩමට අදාළව දානවා නම් කෝ-හොස්ට් කියලා තියෙන එකට යොමු කරන්න කෝ-හොස්ට් එකට පමණක් යොමු කරන්න මැසේජ් එකක් දානවා නම් හරි පොත් මොනවද කියලා මම අහන්නේ හරි මෙන්න මේ පොට්ටි කෝණි වෙනවා අපිට පුතේ පිටු 120 CR පොත පිටු 120 CR පොතක් කෝණි වෙනවා විද්‍යාව සහන් පොත පිටු 120 CR පොතක් ගන්නවනේ මේක පොඩ්ඩක් මාක් කරගන්න පිටු 120 එක CR පොතක් හැමෝම ගන්න ඒකේ ඔයාලා ලියන්න ඕනේ විද්‍යාව සටහන් සටහන් පොත විද්‍යාව සටහන් පොත මේකේ ඔයාගේ නම ඔයාලා ලස්සන නමක් තියෙනවනේ නැත්තම් මේ පොත කාගෙද කියලා දන්නේ නෑනේ නේද ඒ නිසා මොකද ලස්සන නමක් තියෙනවා නමක් තිබුණ නැත්තම් විද්‍යාව සටහන් පොත නේද අඟහරු ලෝක කෙනෙක්ද කියලා බලයි ගෙඩිට නෑදෑයෙක් කමා ඒ නිසා ඔයාට ලස්සන නමක් දීලා තියෙනවා ඔයා නම දාගන්න මේ පොත ඒ වගේම තමයි පුතේ ඒ වගේම තමයි අපේ පන්තියේදී අපි මුලින් ඉඳන්ම පිළිවෙලට වැඩ කරන්න ඔයාලගේ පිළිවෙල වගේම පොත්පත් වල හොඳ පිළිවෙලක් ඇතුව වැඩ කරන්න දූ දරුවෝ ටිකක් තමයි අපි උනන්දු කරේ ඒ වගේ දූ දරුවෝ ටිකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මොකද අද දවසේ අපේ මේ පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝත් ඉන්නවා අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවෝ කීප දෙනෙක් ඉතින් ඒ අයටත් පුළුවන් මොකද සමහර වෙලාවට ගොඩක් අය ක්ලාස් එකක වීඩියෝ එකක් ඔන් කරන්නේ නැහැ වීඩියෝ ඕෆ් කරලා තියා ගන්නවා ඉතින් ඒ වගේ වෙලාවට ඔන්ලයින් එකකින් gedara kaya කතා කර කර ඉන්නවා වෙන වැඩ කරනවා ඉතින් අපේ මෙතන සම්බන්ධ වෙන බහුතරයක් දරුවෝ තමන්ගේ වීඩියෝ ඔන් කරගෙන මට සියලු දෙනාම පේනවා වීඩියෝ ඔන් කරගෙන කරන වැඩ ටික පේනවා මොකද ඔයා දඟලනවද gedara kattiyat ekak kiyawanawada ඒවක් පේන ඉතින් ඒ නිසා ඔයාලා හරියට පුතේ අවබෝධයකින් මේ වැඩේ කරනවාද කියලා මට බලා ගන්න හැකියාව තියෙනවා ඉතින් මේ විද්‍යාව කියන්නේ මම හැමදාම කියනවා මේ වෛද්‍යවරයෙක් බිහි කරන විෂය විද්‍යාව වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි උසස් වෘත්තියකට යනකොට මේ විද්‍යාව අනිවාර්යෙන් අත්‍යවශ්‍ය විෂයක් එතකොට මේ වෛද්‍යවරයෙක් බිහි කරන විෂය බොහොම පිළිවෙලට අපේ පන්ති උගන්වනවා මොකද වෛද්‍යවරයෙක් ගත්තා ලොකු පිළිවෙලක් තියෙනවා අගේ මහා ලොකු පිළිවෙලක් තියෙනවා වෛද්‍යවරේ පුතේ ඔයාල දන්නවා මේ වෛද්‍යවරයෙක් වෛද්‍යවරියක් ඉන්නවා මම මේ වෛද්‍යවරියක් වල වෛද්‍යවරියක් ඉන්නවා මෙතනක් ඉන්නවා දැන් මූණ වලින් මට පේනවා එතකොට තමන්ගේ ලස්සන කාර් එක නවත්තලා බහැලා එනකොට ලොකු පිළිවෙලක් අපි දකිනවා හැමෝම මෙත කොබෑන ડોක්ටර් කෙනෙක් දැකලා දැකපු අය මෙතන ඉන්න හැමෝම ડોක්ටර්ස්ලා දැකලා තියෙනවා නේද වේදනාවක් දාගන්නවා කරේ නේද වේදනාවක් කරේ දාගන්නවා නේද ලස්සන ඇඳුමක් ඇඳගෙන පිටර සාරියක් හරි නේද ඇඳගෙන ඉනවා ඔන්න එහෙනම් මේ විශ්ෙන් උගන්වන්නේ ඔය කියන පුතේ කුසස් තනතුරක් වෛද්‍යවරයෙකු බිහි වෙන
මේ විෂයක් තමයි මේ. ඒ නිසා අපේ පන්තියට වාඩි වෙලා කුණු වෙලා ඉඳන් මේ පොත්පත් දිහා බැලුවත් හොඳ පිළිවෙලක් මෙතන ડોක්ටර්ස්ලා විතරක් නෙවෙයි මම එකයි කිව්වේ. එදෙන තම තමන්ගේ ඉලක්ක ජයග්‍රහණ ටීචර්ස්ලා වෙන්න ඉංජිනේර්ස්ලා වෙන්න ෆයිනල්ස්ලා වෙන්න ගොඩක් අය බලාපොරොත්තු වෙන ඉලක්කයක් තියෙනක හොඳයි අපිට ඉලක්කයට ගමන් කරන්න. ඉලක්කයක් තියෙනක හොඳයි ඉලක්කයට ගමන් කරන්න. අද හත වසර ආරම්භ කරන පළවෙනි දවස අපි පළවෙනි දවසේ පුතේ මේ පොත්පත් මොනවද විෂය නිර්දේශය හඳුනා ගැනීම තමයි අපි අද දවසේ කතා කරන්නේ. ඉතින් අපි ඇත්තටම 6 වසරේ පොරොන්දුනේ විදියටම පාඨමාලාවක් විදිහට මාස හතරක කාල සීමාවක් තිබුණේ 6 වසරේ ඔයාලට පුතේ වැදගත්ම වෙන පාඩම් ටික මම ඒ කියපු විදිහටම ආවරණය කරගත්තා. වාර පරීක්ෂණේ කියන්න තියෙනවා ඒක අපි ඉස්සරහට තියෙනවා. ඒ නිසා අපි ගැන අපේ ආයතනය ගැන විශ්වාසයක් තියෙන නිසා ඔයාගේ හොඳම යාළුවෙක් ඊළඟ දවසට අපේ පන්තියට සම්බන්ධ කරගන්න ඕනි. මේක විද්‍යාව සතහන් පොත ඒ වගේම ෆයිල් කවරයක් ගන්න කියලා මම කිව්වා. ෆයිල් කවරය ටිකක් ලොකුයි. ෆයිල් කවරේ තරම ලොකුයි ඒ නිසා ලොකු මාතෘකාවක් තියෙනවා ලියාගන්න. ෆයිල් කවර. මේකෙන් යන්න අවසාන වාර පරීක්ෂණය අවසාන වාර පරීක්ෂණය ඉලක්ක කෙරෙන කඩිනම් ඉගෙනුම් ක්‍රියාකාරකම් මෙන්න මාතෘකාව ෆයිල් එක ටිකක් ලොකු හිඳ ලොකු මාතෘකාවක් ෆයිල් කවරයක් ගන්නවා ඒකේ අපි අවසාන වාර පරීක්ෂණේ ඉලක්ක කරගෙන කඩිනම් මිගිනම් ක්‍රියාකාරකම් මේක අවුරුද්දක් තියාගන්න ඕනේ මේ ෆයිල් කවරය අපි ගන්නේ කාඩ්බෝඩ් ෆයිල් එකක් හැබැයි කාඩ්බෝඩ් ෆයිල් එකේ ලස්සන පිටකොලයක් දාලා මේක ලියලා මේක අඟහරු යෝග්‍ය ෆයිල් කවරයක් වෙන්න බෑ අන්න වර්ෂා අපේ වර්ෂා පෙන්නනවා ෆයිල් කවරය හැමෝටම පුළුවන් බලන්න ලස්සනට හදලා තියෙන තව හදපු අය ඉන්නවනම් පෙන්නන්න පුළුවන් ලස්සන පිටකොලයක් දාන්න. ඕක අවුරුද්ද නෙවෙයි අවුරුදු 3ක් වුණත් අපිට තියාගන්න පුළුවන්. එහෙමනම් මේ ෆයිල් කවරේ ලස්සන පිටකොලයක් දාලා මේකත් ලංකාවේ හත වසරේ ළමයි කියලා දැනගන්න ඔයාගේ ලස්සන නම ලියලා පන්තිය දාලා විස්තර ටික දාලා මෙතනින් සම්පූර්ණ කරගන්න ඕනි. මේක සම්පූර්ණ කරගන්න ඕනි. හරිනේ? එතකොට අපි මෙතන ඉන්න බහුතරයක් දෙනා මම 6 වසරේ පන්තිය සම්බන්ධුනේ දරුවෝ විද්‍යාවේ මූලික සංකල්ප විදියට තිබුණු ගොඩක් දේවල් කටපාඩම් කරගත් ප්‍රධාන විදියට ආවර්තිත වගුව කියලා එකක් තිබුණා ඒකේ තිබුණා මූලද්‍රව්‍ය 20ක් ආවර්තිත වගුවේ තිබුණා මූලද්‍රව්‍ය 20ක් කොහොම බලන්න පාඩම් අය පොඩ්ඩක් අත උස්සන්න ඒ කියන්නේ ඔන්න 6 වසරක සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ හය මාසක සම්බන්ධයෙන් ආයිතු දරුවෝ ඔන්න ඔය මූලද්‍රව්‍ය 20 පුතේ සම්පූර්ණයෙන්ම ඒකොල්ල පාඩම් කරගෙන තියෙනවා. ඉතින් අලුතෙන් අපේ සම්බන්ධ වෙන දරුවන්ට ඔය මූලද්‍රව්‍ය 20 පාඩම් කරගන්න මම අවස්ථාව සලසලා දෙන්නම්. ගෲප් එකකට දාලා පාඩම් කරගන්න ඒවා දාලා අපි ඒ ටික පුතේ පාඩම් කරගන්න විදිහට ඔයාලට සලස්වන්න. එතකොට මම හැමතිස්සෙම ෆෝම් මාක් එකක් දෙනවා නම් ඒක ගෲප් එක මගින් ඔයාලට දැනුවත් කිරීම කරනවා. අනිවාර්යෙන්ම ඔයාලගේ ඒ ඉන්න ගෲප් එකට මම අදාළ ෆෝම් මාක් එක දෙන්න කටයුතු කරනවා. ඉතින් පුතේ
අපි මෙන්න මේ ටික තමයි දැනට අවශ්‍ය කරන්නේ මේකේ A4 කොල ටිකක් දාලා තියාගන්න ෆයිල් එකට ඕනි වෙනවා ඒ වගේම මම ලබන සතිය වෙන්නකොට ඊට කලින් ලබන සතියට කලින් PDF එකක් දෙනවා හත වසරේදී ටිකක් PDF ප්‍රමාණය වැඩි නෝට් එකක් ලියනවා අනිවාර්යෙන්ම පුතේ PDF එක දැම්මට පස්සේ අම්මට කියලා ඒ PDF එක සපයා ගන්න නිබන්ධනයේ ඒ මගින් අපිට අධ්‍යාපන වැඩකටයුතු ටික සිදු කරගෙන යන්න ලොකු පහසුවක් තියෙනවා එහෙනම් ගොඩක් දෙනාට අච්චුපතුත් නැහැ මම ඔයාලට විශේෂ දේශය ගැන පාඩම් කීයක් තියනවද මොනවද මේ පාඩම් වල නම් ඒව දැනගන්න කැමති අපි අද දවසේ ඒ ටික හඳුනා ගන්න පොත් කීපයක් තියෙනවා නේද කාලි පොත් කීපයක් තියෙනවා අපේ විද්‍යාව එක කොටස සහ දෙක කොටස කියලා පොත් දෙකකින් සමන්විත වෙනවා මම දාන්නම් පොඩ්ඩක් කියන ස්ක්‍රීන් එකට සම්පූර්ණ සිලබස් එක පාඩම් ලියා ගන්න මුකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ सिलेबस नव निर्देश මෙන්න පුතේ විෂය නිර්දේශය ඔයාලා පේනවා මේ පාඩම් ටික ඔයාලා පේනවා පුතේ පාඩම් ටික අපි එකින් එක පොඩ්ඩක් කියවලා මේවෙන් අපි ඉගෙන ගන්න මොනවද කියන කාරණා පිළිබඳ බලමු ඔයාලා පේනවා පළවෙනි පාඩම මේකේ ගොඩක්ම පාඩම් තියෙන්නේ පුතේ 6 වසරේදී ඔයාලා ඉගෙනගත්තු පාඩම්ම තමයි ඊට අමතරව පුතේ 6 වසරේ ඉගෙනගත්තු පාඩම් වල ටිකක් ඉස්සරහට ගියපු බවක් අපිට පේනවා ඒ වගේම අලුත්ම පාඩම් අපිට දකින්න ලැබෙනවා. ශාප විවිධත්වයෙන් අපි පරිසරයට ගියාම මොකද ඔයාලා මතක ඇති 6 වසරේ අපි පන්තියේදී අපි දවස් දෙකක් පරිසරයට ගිහිල්ලා පරිසරී තුල තියෙන අසීරිය ඔයාලා මම පුතේ මේ Zoom එක හරහා ගේනක් කටයුතු කළා. දවස් දෙකක් පරිසරයට ගිහිල්ලා ඒ කැලෑව ඇතුලේ ඉඳලා අපි පන්තිය කරන අතර ඔයාලා ගහකොළ සතා සිව්පාව පිළිබඳව හරියට සජීවීව අප දකින්න මම ඔයාලට අවස්ථාව සලසා දුන්නු. එහෙනම් මේ කතා කරන්නේ අපේ පරිසරයේ තියෙන ශාක විවිධත්වය ඔක්කොම එක වගේ ශාක නෙවෙයි පැහැදිලි වෙනස්කම් තියෙනවා. ඊළඟට පුතේ තියෙන දෙවෙනි පාඩම ස්පීති විද්‍යුතය. ඔයාලා පේනවා පෑනක රිජිෆෝම් කැබලිටිකක් රිජිෆෝම් කුලි කැබලිටිකක් එදෙනවා. ඔක දැන් ඔයාලට කරලා බලන්න පුළුවන්. චුටි චුටි කඩදාසි කැලි කීපයක් ඔයාගේ පොත උඩ තියාගෙන ඔයා ගන්නවා පෑනක් මෙහෙම පෑනක් අරගෙන මේ පෑන කිසකෙස්සල හොඳින් පිරිමදිනවා මේ පිරිමැදලා අර පොත උඩින් තියාගත්තු කඩදාසි පොළ වලට මේක ඇල්ලුවොත් ඒ කඩදාසි පොළ කරලා බලමුද තමයි ගන්න බන්නේ චූටි චූටි කඩදාසි පොළ කැලි ටිකක් සයරුත් ගන්නවා මොනවාගේ ප්‍රින්සිපෝම් කැලි ටිකක් මෙන්න ඔන්න සර්ුත් දැන් සපයාගත්තා පොඩි චූටි රිජිෆෝම් කෑලි ඔයාලා දැන් කඩදාසි 11 හරි රිජිෆෝම් කෑලි හරි චූටි චූටි කඩලා දාගන්න බලන්න ඔය මේසෙ උඩින් හරි කොලයක් උඩින් හරි පොතු උඩින් හරි තියාගන්න බලන්න කොණ්ඩේ පොල් තෙල් ගාලා නම් මොන හරි ඔයිල් එකක් ගාලා නම් හරියට මේ වැඩි 100ට 100ක් වේද කියන අමාරුයි එහෙම අය තෙල් ගාලා තියන අය නිකන් රෙදි කෑල්ලක් ඉල්ල ගන්න අම්මගෙන් මොන හරි ඔය සිල්ක් වගේ රෙදි කෑල්ලක් තිබුණොත් හොඳයි කොණ්ඩේ තෙල් ගාලා නම් තෙල් ගෑවහම ටිකක් තෙල් ගතියේ හින්දා මේ දේ වෙන්නේ නැහැ ඔන්න දැන් පෑනකුත් ගන්න අතරේ හොඳ පෑනක් පෑනක් අරගෙන හිස කෙස්සල මෙහෙම
පිරිමදින්න ඕනේ මම බේන්න ඕනේ හොඳට පිරිමදින්න ඕනේ ටිකක් කරලා පිරිමදින්න ඕනේ ඔහොම දාලා කරකවන්නේ කොණ්ඩ ගැලවිලා එයි මෙහෙම පිරිමදින්න හරි ඔන්න පිරිමැද දැන් ඔන්න සර් දැන් මේක දාල දෙනවා ඔයාලා දැන් පෙනෙයි ඍජුපෝන් ගැවල් දිග තාවනම් ආරෝපණය වෙලා නැහැ. එහෙම ආරෝපණය වුණ නැත්නම් වෙන පෑනක් ගන්නද? ආ පුතාල පේනවා දැන්? ඔව් වැටෙනවා පුතේ. නමුත් ළඟටම අල්ලනකොට ආ අල්ලන්න හොඳට ඔයාලට පේන්න ගන්නවා කොණ්ඩේ ගැලවෙන්න තරම් හයියෙන් අතු ගන්න ඕනේ මීට පිරිමැද නම් ඇති අර වර්ෂ කවුද මල්ලිද කොහේ අල්ලගෙන පිරිමැදිනවා ඔය පොඩි කොල්ලගේ කොණ්ඩේ ගැලවිලා ඇයි හ්ම් අල්ලන්න එහෙම කළා කොටාසි කොල්ලේ ගැට ආ කොහමද පේන්න ඕනේ ඉතින් දැන් බලන්න අල්ලන්න කෝ නැද්ද කාගේවත් පුතේ කඩදාසි කියලා ඩියුටි රියා ගන්න ඕනි කඩදාසි කියලා ඩියුටි රියා ගන්න ඕනි මේ පුතේ ඔන්න ආරෝපණය වෙලා තියෙනවා අපි මෙහෙම ඔන්න පිළිවද්දා මේම ආරෝපණයක් සිද්ධ වෙනවා ඍජුපෝම් කවලි මේ පෑන තුල ආකර්ෂණයක් වෙනවා හරි එතකොට මේකට අපි කියන්නේ ආ දැන් නවත්තන්න දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ආ දීනි ලොකු ලොකු එකක් ගත්තා නේ නිකන් කොහොමිටක් වගේ එකක් ගෙදරේ ඉන්න කූසත් අල්ල ගන්න පුළුවන් වෙයි කියලා නේද දැන් කට්ටිය හිතන්න පුළුවන් ආ කොහොමිට පොඩක් කොන්නේ පිටිමැදලා කූසට හරි අම්මට හරි දැන් කරා නම් ආටක් ගාලා අර මැජික් කොල්ල වගේ එයි කියලා පුතේ මෙහෙමයි කොහොමිට ආරෝපණය කළත් ආරෝපණය වෙනවා අපි කියන්නේ ඔගේ ස්ථಿತಿ විද්‍යුතිය තමයි ආරෝපණය වෙන්නේ හැබැයි සහැල්ලු දේවල් පමණයි ඕකට ආකර්ෂණය වෙන්නේ සහැල්ලු දේවල් පමණයි ඕකට ආකර්ෂණය වෙන්නේ එහෙනම් පිරිමැදීමේදී ඇතිවන ආරෝපණ ආන් අපිට පේනවා හරි දැන් කට්ටියගේ සමහර අය ක්‍රියාකාරකම් කරලා බලනවා එහෙනම් ආරෝපණය වෙන පුතේ මේ පිරිමැදීමේදී සිදුවන ආරෝපණ නිසා තමයි ඔක වෙන්නේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියලා කියනවා ඔය වගේම එකක් තමයි පුතේ මේ දවස්වල ලංකාවේ හරි හරියට අකුණු කොටනවා විදුලි කොටනවා ඒ වගේ ස්වභාවික ක්‍රියාවලිය වෙනවා එතකොට මේකේ වලාකුලක් ඇතුලේ වෙන්නේ වලාකුලක් ඇතුලේ ඔය චූටි චූලි චූටි ජල බින්දු මේක තුල තියෙනවා පුතේ අයිස් කුට්ටි අයිස් ස්පටික අයිස් ගබල් කියනවා මේ ජල වාෂ්ප අයිස් එක පිළිමැදිනා මේ වලාකුලේ පහළ කොටසට දින ආරෝපණයකුත් අපි ඒක 6 වසරක් ඉගෙන ගත්තා කුණු අනතුරු පාඩමේදී ඉගෙන ගත්තා අය අතුස්සන්න ආ එතකොට පුතේ මේ තී උදේ තන ආරෝපණයකුත් වශයෙන් ආරෝපණය වෙන්නේ කෙනෙක් ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ මේ කියන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ තමයි ඔය විදිහට ගබඩාවේ ඔන්න එහෙනම් දෙවනි පාඩමේදී අපි ඔය කියන ස්ථಿತಿ විද්‍යුතය ගැන කතා කරනවා හරි අපුරු සිදුවීමක් ස්ථಿತಿ විද්‍යුතය කියන සංකල්පය පුතේ සංකල්පය හඳුන්වලා දුන්නාට පස්සේ අපි ඊට පස්සේ ඔය වලාකුලක ඇතිවන ආරෝපණ පොළවට ගෙන්වා ගැනීම විද්‍යාඥයෙක් සම්බන්ධ වෙනවා විද්‍යාඥයෙක් සම්බන්ධ වෙනවා අපි බලමු මේ විද්‍යාඥයාගේ රූපය පොඩ්ඩක් ඔන්න මම දානවා ස්ක්‍රීන් එකට බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා කෙනෙක්
මෙන්න මෙයා සරුංගලයක් උඩ යවලා අකුණු සහිත අවස්ථාවකදී මේ නූල දිගේ අකුණක් ගෙන්වා ගන්නවා ඒක භූගත වන ආකාරය අනුව අකුණු සන්නායක නිර්මාණය කරගන්න අකුණු සන්නායක ඊළඟ ස්ථිති විද්‍යුතය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන ආපුත්‍ය විද්‍යාඥයෙක් අදහසක් මෙන්න මෙයා විලියම් ගිල්බර්ට් විලියම් ගිල්බර්ට් ඔය ඔය දේවල් අපි මේ කියන පාඩමේ පුතේ කතා කරනවා මේ පාඩමේදී අපි කතා කරනවා එතකොට මේ හැම පාඩමකට අදාළම අදාළ ක්‍රියාකාරකම් තියෙනවා වීඩියෝ දර්ශන මගින් ඔයාලට මම ඉස්සරහදි සම්බන්ධ කරනවා ඊළඟට විදුලි ජනනය කියලා පාඩමක් තියෙනවා ලංකාව පුරා අපි දන්නවා විදුලි බලය කම්බි මගින් ගිහිලා තියෙනවා ඕක විදුලි බලාගාරවලින් තමයි උත්පාදනය කරන්නේ ලංකාවේ විදුලි බලාගාර ගත්තාම ආව දැනගන්න ඕනි මේ වෙනකොට දන්නවා හයිදී ගණන්වත් නිසා ජල විදුලි බලාගාර ලංකාවේ බහුල වශයෙන් තියෙනවා ජල විදුලි බලාගාර ලංකාවේ බහුල වශයෙන් තියෙනවා ලක්ෂපාන රන්දෙනිගල වික්ටෝරියා මේවා ජල බලාගාර ඊළඟට තාප බලාගාර තියෙනවා තාප විදුලි බලාගාර තියෙනවා මේ වගේ ලංකා පුරා විදුලි බලාගාර තියෙනවා පුතේ එතකොට මේවත් සම්බන්ධයෙන් අපි මේ පාඩමේදී මේවත් සහ විදුලි බලාගාර උත්පාදනය කරන විදුලි සම්බන්ධයෙන් කතා කරනවා ජලයේ කාර්යය ගැන කතා කරනවා හතරෙන් පාඩමේදී ජලයේ අපි දන්නේ නාන්න බොන්න රෙදි ටික හොදා ගන්න ඊට අමතරව විද්‍යාත්මක දෙයක් ජලයේ සම්බන්ධයෙන් කතා කරනවා අපි දෙහිගෙඩියක් කෑවොත් අපට දෙහිගෙඩියක් කෑවොත් පුතේ හොඳ ඇඹුල් රසයක් අපට දැනෙනවා දෙහිගෙඩියක් අපි ආහාරයට ගත්තොත් හොඳ ඇඹුල් රසයක් නාන වෙලාවට අපි වන්දියන නාන්නේ ටිකක් අඩුයි නේද ඈ අපේ වන්දියයි හැමදාම නකෝ නාන කට්ටිය ආ ඒක තමයි මේ පන්ති මෙච්චර සුවඳ නේ සර් නම් නාන සති ටික රසයි නේද ආ නෑ නේද ආ එතකොට අපි හැමදාම නානවා හරි අපි හැමදාම නාන ඒ කියන්නේ අපි සුවඳයි නාන වෙලාවට හදිසියේ සබම් පොඩ්ඩක් එමු කඩට යනවනේ සබම් වල රසය අපි කියන්නේ තිත්ත කඩක රසයක් තියෙනවා අපි එනම් දෙහි කියන්නේ අම්ල සබම් කියන්නේ භෂ්ම ඔය වගේ අපේ පරිසරයේ තියෙන අම්ල භෂ්ම මොනවද කියලා හඳුනා ගන්නවා අපි ඔය පාඩමේ අම්ල වල තක්කාලි කෑවොත් ඇඹුලයි අම්ල හැබැයි ඔය තියෙන තියෙන දේවල් දිව කාලා බලන්න එපා දිව පුච්චගෙන තමයි මෙතන ඉඳ වෙන්නේ හරිද එහෙනම් විද්‍යාවේදී අපි කතා කරනවා මේවා දිව ගාලා බලන්න නැතුව ක්‍රම තියෙනවද හඳුනා ගන්න කියලා සත්ව විවිධත්වය ගැන කතා කරනවා අලිකොටි වලස්සු ඇතුළු මිනිස්සු කූඹි අපිට පේනවා විවිධත්වයක් ඒගොල්ල අතර ඒ විවිධත්වය ගැන අපි මේ හතවසර විද්‍යාවේදී ඉගෙන ගන්නවා මේ අපි දැන් කතා කරමින් ඉන්නේ හතවසර විෂය නිර්දේශයේ සම්බන්ධයෙන් ඊළඟට ශක්ති ආකාර ඔයාලට පේනවා ශක්තිය නිපදවන ආකාර කීපයක් පිළිබඳව ඉන්ධන මගින් ඊළඟට දර ජෛව ස්කන්ධ අපි ඒවා කියන විදුලිය මගින් ශක්ති කියලා ගත්තාම ආලෝක ශක්තිය තාප ශක්තිය චුම්බක ශක්තිය වගේ පෘථුවේ ස්වභාවය අපි ජීවත් වෙන මේ ලෝකේ හරිම පුදුමයි ඒ පුදුම ලෝකයේ පෘථුවි ගෝලය මේ පෘථුවි ගෝලය ගැන අපි නොදන්න දේවල් ගොඩක් අපි මේ පාඩුවේදී කතා කරනවා හෙවනැල්ල शूद्र विद्या अति
වැඩියෙන් අහන්න. කන් දෙකක් දීලා තිනා වැඩියෙන් අහන්න, එක කටක් දීලා තිනා අඩුවෙන් කතා කරන්න. ඒ වුණාට අපේ අය එක කටෙන් කන් දෙකටම වඩා උඩ සයිස් ශබ්දපත් දාගෙන ගෙදර ඉන්නකොට අම්මා කියන දේවල් අහන්නේ ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. කන් දෙකම්ම තිබුණත් අම්මා කියනකොට පාඩම් කරපම් පුතේ කියනකොට මොකද කරන්නේ? ඇහුන්නේ නැතුව වගේ ඉන්නවා. ඒ වුණාට එකකටත් තිබුණා අනේ අම්මා දන්න දේවල් අම්මා ඉන්නකෝ මං වැඩ ටික කරලා ඉන්නේ කියලා අම්මටත් පාට් එක දාන වෙලාවල් තියෙනවා. ඊළඟට පුතේ තියෙනවා ජෛව ක්‍රියාවලි. ජෛව ක්‍රියාවලි කියන්නේ ජීවීන්ගේ අපේ ඇඟ ඇතුලේ වෙන ක්‍රියාවලි. මෙන්න බලන්නකෝ චුට්ටක්. මේ මට වීඩියෝ නම් තියෙනවා. දැන් මේ වීඩියෝ දාන්න ගියොත් චුට්ටක් පරක් වෙනවා. ඔන්න බලන්නකෝ ආහාර ජීර්ණ පද්ධතිය. ඔන්න බලන්න වීඩියෝ එක. පුතේ පොඩ්ඩ සවුන්ඩ් අවුලා පොඩ්ඩක් ඉන්න. තත්පරයක් ඉන්න. ආහාර ගීතය සමග මිශ්‍ර වී ආමාශය තුළදී ආහාර හොඳින් පුතේ පොඩ්ඩක් මේ හරි පොඩයි නෑ සවුන්ඩ් වල පොඩි ගැටලුවක් තිබුණා එකයි බැලුවේ සාමාන්‍ය ආහාර ජීර්ණ පද්ධතිය මැද ඉඳන් යන්නේ විශ්‍රවි අවදුරටත් කුඩා කොටස් වලට කැඩීම සිදු වෙනවා මේදී ශ්‍රාවය කරන ජීරක විෂ මගින් ආහාරයේ රසායනිකව ජීර්ණය වෙනවා හයිඩ්‍රොක්ලොරික් අම්ලය මගින් ආහාර ආම්ලික තත්වයට පත් කරන අතරම ආහාරයේ අඩංගු විය හැකි ක්ෂුද්‍ර ජීවීන්ද විනාශ කරනවා ආහාර ජීර්ණයේ මැනවින් සිදුවීමට මෙම ආම්ලික ස්වභාවය හේතු වෙනවා. කීසිත ජීර්ණයේ වූ ආහාර කුඩා අන්ත්‍රය වෙත ඇතුළු වෙනවා. කුඩා අන්ත්‍රය මීටර් 6ක් පමණ දිග රැලි ගැසුණු නාලාකාර ව්‍යුහයක්. කුඩා අන්ත්‍රය වෙත අක්මාව සහ අග්න්‍යාශය මගින් ශ්‍රාපයන් එකතු වෙනවා. මෙසේ අක්මාව මගින් ඉත්‍යුෂද අග්න්‍යාශය මගින් අග්න්‍යාශයික යුෂද ශ්‍රාපය කරනවා. ඊට අමතරව කුඩා අන්ත්‍රය මගින්ද ආන්ත්‍රික යුෂ නමින් හැඳින්වෙන ජීරක යුෂ ශ්‍රාවය කරනවා. මෙසේ විවිධ ජීරක යුෂ මගින් ජීර්ණ වූ ආහාර සිරුරට අවශෝෂණය වන්නේ කුඩා අන්ත්‍රය තුළදී. කාර්යක්ෂම අවශෝෂණයක් සඳහා කුඩා අන්ත්‍රයේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි කිරීමට අංගුලිකා පිහිටීම දායක වෙනවා. මෙම අංගුලිකා ඇතුළත රුධිර කේශනාලිකා ජාලයක් පිහිටී පවතිනවා. එම රුධිර කේශනාලිකා ජාලය මගින් ආහාර ජීර්ණයේ අන්තඵල අවශෝෂණය කර ගැනීම සිදු වෙනවා. නිසි ලෙස ජීර්ණය නොවු ආහාර සහ අවශේෂ ද්‍රව්‍ය මහා අන්ත්‍රය වෙත ගමන් කරනවා. මහා අන්ත්‍රය කුඩා අන්ත්‍රයට වඩා සාපේක්ෂව දිගින් අඩු එහෙත් පළලින් වැඩි ව්‍යුහයක්.
आहारे अडंगुतिपु जले शरीरेट अवशोषणे वीम सिदुवन्ने महा अंत्रेदी जीर्ण क्रियावलियेदी शेष वू द्रव्य सियल्ल मलनेस हंदुन्वन अतर एवा गुदमार्गे ओस्से शरीरेन बहर केरनवा अपि मेवेनि पाडमकिन पुदे संपूर्ण दें जीव क्रियावली की हुआ हम अपे ऐंगे ऐतने सिद्ध में देवालो आहार जीन पद्धति है पद्धति गुड़ा किना रुदे संसारन पद्धति है संसारन पद्धति है बाईशावी पद्धति है प्रजनन का पद्धति आदि वस्तु पद्धति गुड़ा किना अपे में जीव क्रियावली विधि है तो पुदे अपे ए देवाल तमाई खता करने इलागटे तात्पर्य किन्न नवत हाँ उधर ईलागर आप ये ना वायु गोले अपे दिएन में पृथ्वी पुष्टीन इवत दिएन वायु गोलिय संबंधित तमा अपि कथा करन्ने कोच्चर उष्णकट कोच्चर प्रमाणयक् मेक तियेनवद 14 वेनि पाड पाडम तापय हा उष्णत्वय पाडम कथा करनवा अपि दन्नवा पुते अपे दे उष्णत्वय वेडि वुनहाम अपि उन कियलात् कियनवा उन मणिन्न उन कटुव अम्म गन्नवा नैत्तं अत तियला बलनवा उनद कियला एनं රස්නෙ වැඩි වුණාම අම්මගේ අතට දැනෙනවා ගිනි ගොඩක් ගාව ඉන්නකොට අපට පුතේ දැනෙනවා ඊළඟ මේ පාඩමේ පස්ස ගැන කතා කරනවා බලය හා චලිතය ගැන කතා කරනවා තාම මේව නම් දන්නේ නැහැ ඔයාලා 17 ආහාරවලට පෝෂක දැන් මම පාඩම් ගොඩාක් තියෙනවා 19ක් තියෙනවා පාඩම් ආහාරවලට පෝෂක ගැන කතා කරනවා ඛනිජ හා පාෂාණ ගැන කතා කරනවා ශක්ති ප්‍රබව ගැන කතා කරනවා ඔන්නෝ කියන සම්පූර්ණ පාඩම් 19ක් සම්පූර්ණ පාඩම් 19ක් පුතේ ලේසි නෑ ලොකු පාඩම් තියෙන පාඩම් 19ක් හත වසරේ විද්‍යා විශේෂයට අපි කතා කරනවා එහෙමනම් අපිට පුතේ ඔන්න විෂය නිර්දේශය ওই විදිහ තමයි අපිට ඊළඟ දවසේ ඉඳන් ආරම්භ කරන්න තියෙන්නේ මම් පුතාලට PDF එකක් දානවා ලබන සතිය පන්දින කලින් PDF එකක් දානවා හත වසරේ ඔයාලා අම්මට කියලා PDF එක අරගෙන ඉන්න ඕන ඒ වගේම තමයි අලුතෙන් සම්බන්ධ වුනේ දරුවෝ ආවර්තිත වගේ මූලද්‍රව්‍ය 20 පාඩම් කරගන්න ඕනි අපි චුට්ටක් මම එක්කෙනෙක්ට කියන්නම් පොඩ්ඩක් කියන්න කියලා वीडियो उनका रंग इन काउंट अविनुति पढ़ा कौन करने वाली किगर है क्या न पढ़ाने हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरॉन कार्बन नाइट्रोजन ऑक्सीजन क्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम හොඳයි very good වර්ෂා ලිතියම් ලිතියම් බෙරිලියම් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරීන් නියොන් සෝඩියම් මැග්නීසියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් සියල් ක්ලෝරීන් ආර් ආර්ගන් කේ පොටෑසියම් කේ කැල්සියම් ගමින්දු සර් කියන්න බලන්න මොන ද්‍රව්‍ය ටික एक टाइट दे टीलियम में ला लिथियम बी वेलियम बी बोरॉन सी कार्बन ने नाइट्रोजन ऑक्सीजन फ्लोरीन ने नियॉन ने ने सोडियम एनजी मैग्नीशियम एल एल्युमिनियम से सिलिकॉन पी फास्फोरस सी सल्फर सी क्लोरीन ने आर्गन के पोटेशियम सी कैल्शियम හොඳයි මම මේ ඔක්කොගේම අහන්න වෙලාවක් නැහැ මෙතන 6 වසරේ අපේ පන්ති හිටපු සියලු දෙනාම ඔය 20 පාඩම් කරලා තියෙනවා 6 වසරේ හිටපු සියලු දෙනාම ඔය 20 පාඩම් කරලා තියෙනවා
මම තව දෙන්නෙක්ගෙන් විතර ගන්නම් දෙන්නෙක්ගෙන් විතර ගන්නම් මන් දී පොඩක් උන කරන්න ඒ චයිල්ඩ් ලගෙන එක හීලියම් එලා ලිතියම් බී බෙලියම් බී බෝලොන් සී කාබන් එන නැත්ගෙන ඔක්සිජන් එෆ් වලින් නෙනි නියොන් නෙනේ සෝඩියම් මිගි මැග්නීසියම් එල ඇලුමිනියම් සල්සිලිකන් පී ෆොස්ෆරස් සල්ෆර් සී කෝලින් එයා ලාගන් කේ පොටෑසියම් සී කැල්සියම් ගුඩ් වෙරි ගුඩ් ලක්කිද Hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. Ah, very good. Teshana? Sir? Kiyana padanne? Hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine. Argon, potassium, calcium. Good, very good. හරි. පුතේ මේ ඔක්කොගෙම ගන්න වෙලාවක් නැහැ. තරහවෙන්නේම නැහැ කවුරුත් මේ කතා කරේ නැහැ කියලා. එතකොට හත වසරෙත් ඔය වගේ පාඩම් කරගන්න දේවල් කියනවා. විද්‍යාව විශ්ේ අපි මේ පුතේ පන්තිය වැඩ කරනවා වගේම අත්‍යවශ්‍ය දේවල්. අත්‍යවශ්‍ය දේවල් ටික අනිවාර්යෙන් පාඩම් කරගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම පුතේ මරග තියාගන්න ඔයාලගේ විද්‍යා විෂයයට ඔයාලා මේ සම්බන්ධලා ඉන්න පන්තිය හත වසර හරියටම පුතේ අපිට පන්තිය පහ අමාරුට තමයි තියෙන්නේ බ්‍රහස්පතිනිදා දවසේ පහ අමාරුට පන්තිය තියෙනවා මේ පන්තියට අකණ්ඩව සම්බන්ධ වෙන්න මිස් කරගන්න එපා දවසක්වත් එහෙම වුණොත් ඔයාලගේ විද්‍යා විෂය සම්බන්ධයෙන් ඉතාම ඉහළ ලකුණකට යන්න ඉතාම ඉහළ ලකුණකට යන්න අවශ්‍ය කඩීල්ති පුතේ අපි සූදානම් කරලා ඉතින් ඒ වගේම ඊළඟ බ්‍රහස්පතින්දා වෙන කලින් PDF එකක් group එකට වැදිනවා ඒක හැමෝම print out එකක් අරගෙන එහෙනම් හැමෝම පන්තියට සම්බන්ධ වෙමු අදට පන්තිය නතර කරනවා පුතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මම පොඩි වෙලාවක් ඉන්නවා ගැටලු තියෙනවා අන්චුට message එකක් දාන්න හරි අද සහභාගී වෙන අයට මූලද්‍රව්‍ය ටික අපි group එකට එකතු කරන්න කටයුතු කරනවා ග්‍රූප් එකකට එකතු කරන්න කටයුතු කරනවා ඒත් එක්කම පුතේ මේ කොරෝනා වසංගතයත් එක්ක අපි ඉතාලම පහසු මුදලකට අයිලැන්ඩින් කොලේජ් ආයතනයත් එක්ක ගුරුරු මයිකල් සියලු විෂයන්ම සියලුම විෂයන් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් එකම ආයතනයක් කරා ගණිතේ විද්‍යාව ඉංග්‍රීසි සිංහල ඉතිහාසය බුද්ධ ධර්මයේ සියලු විෂයන් ඉතින් ඒ නිසා මේ ඔයාලගේ යාළුවන්ට පොඩක් ආරාධනයක් කරන්න අපේ පන්තියට සම්බන්ධ වෙන්න කියලා link එක පොඩ්ඩක් share කරලා යාළුවෝ දැනුවත් කිරීමක් කරලා පුතේ ඒක රාශී කරගන්න මේ පන්තිය. හරි එහෙමනම් පුතේ අයිතනින් කොලේජ් ආයතනයේද සම්බන්ධ වූ සියලු දෙනා ඉතා ගෞරවයෙන් ඉදිරිගන්නවා. ඒ වගේම සියලු දෙනාට මේ හත වසරේ සියලු විෂයන් ඉගෙනගෙන තමන්ට ඉහළ ලකුණකට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ පළවෙනි දවසේ ප්‍රාර්ථනා කරනවා. අපිට මේ පුතේ ඉහළ ලකුණකට යන්න අවස්ථාව තියෙන කම්මැලි නැතුව උද්‍යෝගයෙන් වැඩ කළොත් ගොඩක් දෙනාගේ කම්මැලි කම නිසා තමයි ටීවී ඊළඟට ෆෝන් එකට ඇප් ඇවිල්ලා ඒවා පැත්තකට තියලා අලුත් අවුරුද්දක් ඉදිරියට අපි මේ දෙසැම්බර් මාස සලකන්නේ අලුත් පන්තියකට යනවා ඒ නිසා ඒවා පැත්තකට දාලා ඔයාලා වැඩ කරන්න ගත්තොත් ඔයාලට හොඳ ඉලක්කයකට පුතේ අනාගතේ යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙනවා ඉතින් ඒ නිසා අපි කියන්න දෙයක් නැහැ ඒ විදිහට අපි වැඩතික ලස්සනට මේක කරගමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි. ගිහින් එන්නම්.